අයිබෝන් සොඳුරු බර සඳාවක් ඔබ හැම දෙනාටම අදත් අපි ඔබ සාගෙන ආවා ඉරිදා රාත්‍රී ඔබේ ආදරය සමගින්. මේ ඉරිදා රාත්‍රී ඔබට ආදරය කරන කොපි චැට්. අපි අද ආරාධනා කරපු 6 දෙනා කවුද කියලා ඔබ දන්නවා. සිකුරාදා රාත්‍රියේ සිටම අපි ඔබ වරින් වර දැනුවත් කරනවා කාටද ආරාධනා කළේ කියලා. ක්‍රිකට් ක්‍රීඩකයන් කීප දෙනෙක් අද අප සමගින් වැඩසටහනට සම්බන්ධ වෙනවා. හරි. එදකොට අපි ආයව හඳුනා ගන්නට කලින් ඔබට මතක් කරනවා 2 444 555 අපේ දුරකථන අංකය. ඔබට අපිට හැකියාව තියෙනවා කොහේ කොහොම හිටියත් මෙහි සම්බන්ධ වෙන්න. එන්න මෙහෙට ඇවිල්ලා කතා කරන්න මෙයාත් එක්ක සතුටු සාමිච්චය දෙන්න කියලා මතක් කිරීම කරනවා. කොපි චැට් ෆෑන් පේජ් එකට එක්වන්න, ලයික් එකක් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. අපි බැලුවා දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එංගලන්ත සංචාරයක නිරත් වෙලා ඉන්නවා. ටීම් එකේ ඉන්න ඕනි ඉඳී කියලා හිතපු කීප දෙනෙක් මෙහේ ඉන්නවා. අපි බැලුවා ඇයි අපි කොපි චැට් අඩස්ථානට ආරාධනා නොකරන්න කියලා. අපි ආරාධනා කළා මේ සහෘදයෙන් කීප දෙනා අපේ ආරාධනාව බොහොම නිහතමානීව පිළිගත්තා. හඳුනා ගන්නටයි සූදානම් වෙන්නේ. අපේ කණ්ඩායමේ දශකයකට අධික කාලයක් වේගපන්දුවෙන් විශාල මෙහෙවරක් කරපු, එවැගේම අංක 1 වේගපන්දු යන්නා ලෙස මාස කීපයක් මං හිතන්නේ වසරකට වැඩි කාලයක් වර්ගීකරණයට ලක් වෙලා කලක් හිටපු ඔබ ආදරය කරන නුවන් කුලසේකර. අයිබෝන්. අයිබෝන්. මං ඔයා ගැන අඳුනලා දුන්නේ දැන් වැඩස්ථාන ආරම්භ කරන්න කලින් හිටියා වගේම අපේම එකපාරට ස්ටක් වෙන්න එපා. එතකොට දැන් ඇයි මේ වැඩස්ථානට එනකොට බිරිඳගෙන් මොනවා හරි ඇහුවොත් කිසි දෙයක් නොකියන්නේ? තහංචි දාලා තියෙන්නේ. මමද? ඔව්. නෑ එහෙම තහංචි දාලා නෑ. එයා සාමාන්‍යයෙන් ඔයා මොනහරි එයාගෙන් ඇහුවොත් එයා මට කියනවා. එහෙමද? ඔව්. ඒ බය කරන්ද ගෙදර ඉන්නේ? නෑ එහෙම බය කරගන්නේ නෑ. නෑ. හදයි එකම අපි ආරාධනා කළා තවත් දක්ෂ ප්‍රතිකරුවෙක්ට. මං හිතන්නේ අවසන් තරඟ කීපයේදී ලකුණු අතරට නැවත වතාවක් ආවා. හඳුනා ගන්න චාමර කපු ගෙදර. අයිබෝන් කපු. අයිබෝන්. රැවුල ඔබේ අනන්‍යතාවයේද? මේ දවස්වල පොඩ්ඩක් රැවුල. ඔව් මං ආරම්භයේදීම සිද්ධියක් ඇහුවත් මට ඇත්තම කියන්න වෝම් අප් මැච් එකදී ඒ වෙලාවේ මං හිතන්නේ පාපන්දු ක්‍රීඩා කරාද කියලා මං හරියටම දන්නේ නැහැ. ජෙෆ්රි වැන්ඩර්සේ ඇවිල්ලා පිටිපස්සෙන් ඔබට තට්ටුවක් දැම්මට පස්සේ ඇයි මොකද උනේ, කොහොමද, මොනවද කළේ? නෑ අපේ මේ සාමාන්‍යයෙන් තරඟයකට කලින් හරි පුහුණුවීම් වලට කලින් හරි පොඩි මොකක් හරි වෙන ක්‍රීඩාවක් කරනවා මේ පොඩ්ඩ වෝම් අප් වෙන්නේ. ඒකට කරපු ක්‍රීඩාවක් කියලා ඉතින් කණ්ඩායම් දෙකට බෙදලා කරේ අපේ කණ්ඩායම් පරාදයි. ඉතින් පිටිපස්සෙන් ඇවිල්ලා පස්සෙන් අල්ලලා පොඩ්ඩක් හූ කියලා ඉතින් අන්න පොඩ්ඩක් තරහ ගියා ඉතින්. ඊට පස්සේ මොකද කරේ? ජෙෆ්රි වැන්ඩර්සේ ගේ පස්සෙන් එළෙව්වද? අපුනේ පස්සෙන් එළවෙ නෑ බැන්නේ පොඩ්ඩක්. බොරු කියන්න එපා. එළවෙ නෑ පස්සෙන් එළවෙ නෑ බැන්නේ. හරි කවන්නේ. මේ අපි ඊළඟට හඳුනා ගනිමු තුන් ඉරියව්වෙම දස්කම් දක්වන තවත් ක්‍රීඩකෙ. ඔබ ආදරය කරන ඒ වගේම ගීත ගායනයේ හැකියාව තියෙන සචිත්‍ර සේනානායක. අයිබෝන්. ඔහොම ඉඳගෙන මං අහන පොඩි ප්‍රශ්නෙට උත්තරය දෙන්න. දැන් සචිත්‍ර අපි පොඩ්ඩක් සචිත්‍රම බලමු. සචිත්‍ර දැන් ඔබ යනවා කැලෑවක. කැලෑව කනකොට අලියෙක් ඉස්සරහින් එනවා. එක පාටම ඔබට කියවෙන්නේ මොකද්ද? අනේ අන්ද වෙලාවට තමයි ඉතින්. ඇයි නා උනේ නෝ? නෑ ඉතින් අලියෙක් එද්දි ඒක දැන් කියන්න බෑනේ. බෑනේ. මෙතන කියන්න බෑ. ඒකයි ඇත්තම තත්ත්වය. දැන් කියන්න බෑ. කැලෑවේ යද්දි අලියෙක් ඉස්සරහින් ආවොත් සචිත්‍රට කියවෙන දේ මෙතන කියන්න බෑ. පටන් ගන්න අකුරවත් කියන්න බැරි. පටන් ගන්න අකුර කියන්න බෑ. පටන් ගන්න අකුර ආනවා චාමර. පටන් ගන්න අකුර කිව්වොත් මං හිතන්නේ ඒක ලොකු ප්‍රශ්නයක්. ඒ නිසා කියන්නේ නෑ. ඒක කියවෙනවද මේ සචිත්‍ර? හරි මගතොට යනකොට සචිත්‍රව දැක්කොත් වහන්න අලියෙක් ඉස්සරහට ආවොත් මොකක්ද කියවෙන්නේ කියලා. ඒකම තවත් කණ්ඩායමේ කලක් නියෝජනය කරපු දක්ෂ පන්දු යවන්නෙක් ඉන්නවා. ප්‍රතිකරණයේදීත් ඔහු දක්ෂතා දැක්වුවා. ඒ වගේම ඊට පස්සේ කලාවත් එක්කත් සම්බන්ධ වුණා මේ අකලංක ගණේ ගම. අයිබෝන්. අයිබෝන්. ඔබේදුත් මං දෙයක් අහනවා. ලාඩි ෆෝන්ස්වල චිත්‍රපටයක් බලන්න ගිහිල්ලා එක පාටම ඇතිවුණු හදිසි ආබාධයට ප්‍රතිකාර සඳහා පාවිච්චි කළේ මොකද්ද?
මැද්දෙදි කියපද දැම්ම කිය හරිල ඇන්නේ මැද්දෙදි කියමට හදිසි අවශ්‍යතාවයක් වෙනුවෙන් පානීය වර්ගයක් භාවිතා කරලා තියෙනවා අපේ වැඩස්ථාන අතරතුරේ හන්න සූදානම් වෙනු. මේ ඉන්නේ ඔබ ආදරය කරන ක්‍රිකට් තරු හතර. ඒ ක්‍රිකට් තරු හතරට මැදි වෙන්න එල්ලේ ක්‍රීඩිකාවන් දෙදෙනෙක්ට අපි ආරාධනා කළා. හඳුනා ගන්නට සූදානම් වෙන්නේ පළමුවෙන් ඔබ දන්න මංගිතන්නේ අවුරුදු ගණනාවක් තිස්සේ කලාවත් එක්ක සම්බන්ධ වුණු මේ ජනප්‍රිය රංගන ශිල්පිනිය හඳුනා ගන්න පබෝදා සංදීපනි. කොහොමද එල්ලේ? හොඳයි. අයිබෝන්. නෑ මං පබෝදාට කිව්වා ක්‍රිකට් ක්‍රීඩකයන් හතර දෙනෙක් එනවා තවත් එක්කෙනෙක් ඉන්නවා ඔයත් එන්න වැඩස්ථානට කියලා. අයියා අපි නියෝජනය කරන්න එල්ලේද කියලා මට ඒ වෙලාවෙම ඇහුවා. ඇයි ඔබට එහෙම අහන්න හිතුනේ? නෑ අපි ඒක අහලා තිනෝ එක. ඇත්තද? දැල්ලම් පිටියේද? ඔව්. ඒ පොඩි කාලේ. පොඩි කාලේ. සේදවත් එදේ. හොඳයි. ඒකම අපි ආරාධනා කළා ඔගොල්ලෝ ආදරය කරන තවත් ජනප්‍රිය රංගන ශිල්පිනියකට. මේ වෙනු සිරිවර්ධන. අයිබෝ ඔයා බලාගෙන ඉන්න ඔයාගෙන මොකක්ද අහන්න කියලා නේද? මම මුකුත් අහන්නේ නැහැ ඔයාට. නෑ නෑ. එහෙමම කරන්නත් බෑ. ඒත් ඔයාට තරක් එහෙම අසාධාරණයක් කරන්න බෑනේ. ඔයාගෙන් ගොඩක් දේවල් අහන්න තියෙනවා මම. උණු උණුවෙන් ඔයාගෙන් අහලා ඉන්නම්. දැන් ඔයත් එක්ක වැඩ කරන අය ටිකක් බයයි. ඔයත් එක්ක වැඩ කරලා ඉවර වෙන අවස්ථාවෙදී. ඔයා දුරකථනේ අරගෙන ඔයාගේ තාත්තට දක්වන ප්‍රතිචාරයට ඒ මිනිස්සු කියනවා තාත්තා බය වෙනවා. මොකද්ද ඒ වෙන්නේ? ඒ අහලා පාල හිටපය කිව්වේ රූපගත කිරීම අතරතුර ෆෝන් එක කරන් තාත්තට කියන්නේ කොහොමද? අපි ඉවරයි කියලා. ඒ ෆෝන් එකත් එක්කම කියන්න. නෑ සාමාන්‍ය තාත්තා අනේ තාත්තා අපි ඉවරයි තාත්තේ කියනවා. මං කොහොමද අම්මිත් අම්මත් යනවා මන්ත් එක්ක ෂූටින් යන්නේ. ඉතින් කොහොමවත් ෂූටින් ඉවරුනම තාත්තට ඉතින් කෝල් එකක් දීලා කියනවා අපි දැන් ෂූට් ඉවරලා එනවා කියලා. ඉතින් ඒක පුළුවන් තරම් කෙටි කරලා කියනකොට තාත්තා අපි ඉවරයි කියලා තියෙනවා. අද වැඩස්ථාන අවසානයේදීත් අපිට බලා ගන්න පුළුවන් මේ ඔබට බලා ගන්න රොහක් වුණාද පුළුවන් නම් රූපගත කරලා පෙන්නන්නම්. ඊට පස්සේ විනු එනකොට තාත්තේ අපි ඉවරයි කියලා. ඒ ටෝන් එක තමයි මං හිතන්නේ අනිත් හැම දිනාටම සතුටු වෙන කාරණාව බවට පත් වුනේ. මේ 6 දිනත් එක්ක අපි දවස ගත කරමු. ඒකම පබෝදා සඳ එක දවසක් තරුත් එක්ක බිඳලා හිටියා. ඉතින් මං හඳට කියලා සින්දුවක් කියලා ගහන්න එපා. අපි සද්දට කියමු තරුත් එකතු කරගෙන ඇවිල්ලා ඒක කියන්න කියලා. අපි ආරාධනා කරන අකලංක ඔබට ගයන්න නිකන් නෙමේ ලස්සන ඇක්ට් එකත් එක්ක විනුගේ දෙන්නට ආරාධනා කරනවා ඉස්සරහට එන්න කියලා. මට මතක් වුණේ කොපිචැට් සියවෙනි වැඩසටහන දෙන්න තමයි නර්තනය ඉදිරිපත් කරේ එක අවස්ථාවකදී. ඒකෙත් කියන්න දේවල් තියෙනවා. ඒ වගේ එකක් එපා. ඒ සිංහලෙම අද ගයන්නේ. හරි ආරාධනා කරනවා ඉස්සරහට එන්න. අරුහා බැදී විමසා බලා අඳුරේ ඇදී අරුවැල්ලිතින් තනි වී සිටින් සිටියා බලා සඳෙයි කියා සඳෙක් දිනක් අරුහා බැදී විමසා බලා අඳුරේ රැඳී අරුවැල්ලිතින් තනි වී සිටින් බලා සඳෙයි කියා සඳෙක් දිනක් තරුහා පැදී සසරේ සිඳුලන් වේවා නොසැලී හමු වේවා ඈත ඈත ලොව බලා යමු සිනාසලා සඳෙක් දිනක් අරුහා වෙලි විමසා බලා අඳුරේ රැඳී
මනා සඳෙයි කියා කවදාදෝ සිත විමසන්නේ මග බලමින් දෙන්නේ ඈත ඈත නොව බලා යමු සිනහසලා සඳෙක් දිනක් අරුහා බැලී විමසා බලා අඳුරේ රැඳී අරවැල්ලෙතින් තනි වී සිටින් සිටියා බලා සඳෙයි කියා සඳෙක් දිනක් අරුහා බැදී විමසා බලා අඳුරේ රැඳී කරුවැල්ලෙතින් තනි වී සිටින් සිටියා බලා සඳෙයි කියා ස්තුති දෙන්නටම. ඒ ගීතය ඉතාම ලස්සනට ගායනා කළා, පොඩි ඇක්ට් එක ලස්සනට දුන්නා වෙනු. ඒ දෙකටම වඩා ලස්සන දෙයක් මෙතන වෙනවා. මේ අතරේ සචිත්‍ර කියනවා පබෝධට, පබෝධා හරිනම් දැන් තමයිලු වෙනු කියන්න ඕනි, තාත්තා අපි ඉවරයි කියලා. අකලංකත් එක්ක ඉස්සරහට ගිහිල්ලා ආවට පස්සේ කියන්න ඕනි, තාත්තා අපි ඉවරයි කියලා. දැන් තමයිලු කියන්න ඕනේ නේද? සචිත්‍රත් හොඳ ඒවා කල්පනා වෙන්නේ. අපරාධ කියන්න බෑ, පබෝධය ඉන්න නිසා ඒවා සන්නිවේදනය වෙනවා බොහොම වේගයෙන්. හරි, එයත් අපිට දුරකථන ඇමතුමක් ඇවිත් තිබෙනවා. මුතු ඉන්නවා මාතරින්ද? අයිබුවන් මුතු. අයිබුවන් නංගනයේ. ආ, ගජ මුතුද රන් මුතුද? ආ, ගජ මුතුද රන් මුතුද? හරි, කතා කරන්න කාටද? අකලංකයට කතා කරන්න මුතු. අකලංකයේ කොහොමද? මම මුතු, මේ අයියා දෙය ගොඩක් ලස්සනයි. Thank you. ගොඩක් thank you. ඒ වගේම ලස්සනට සිං කරා. ඒ වගේම ලස්සන ඇක්ට් එකක්. ඒක නම් අන්තිමයි මම හිතන්නේ. බලන්න බැරි. හොඳයි, නංගේ මේ දවස්වල හොඳින් ඉන්නවා. ලංකාවට ආවා මේ දවස්වල, ඉතින් පොඩි පොඩි වැඩ ටිකක් කරගෙන ඉන්න. ඉතින් මුතු අකලංකත් එක්ක කතා කරන්න පටන් ගත්ත එක මොකක්ද උනේ? මුතු, මේ අකලංක අයියාගේ අරක ළඟයි. හරි, බොහොම ස්තුති. උස වගේ උස හයයි දෙකයි මුතුගේ. හරි, හොඳයි, වැඩිය උත්සාහ ගන්න එපා. ඔව්, මේ අරයත් ලංකාවට ඇවිල්ලා ඉන්නේ, මම විස්තර කියන්න. හරි, කතා කරනවා පහයි තුනයි කියද්දි ගීත් කිඳන් කියනවලු යා පහයි හතරයි කියලා. අපේ නිෂ්පාදක කරන සහාය ළඟට අයියාගේ තරක ළඟයි. ඔයාගේ ටෙලිෆෝන් නම්බර් එක අරගෙන වාට කියන්නම් විස්තර. මං හිතන්නේ ගොඩක් අය දන්නවා, වාට කියන්නම් විස්තර. හරි, බොහොම ස්තුතියි කතා කළාට මුතු. හරි, කතා කරගෙන ඉන්න ඕනේ කිව්වා කියලා. ඔව්, මේ ඒ අතරෙදි අර එයා ඒ මුතුගේ තියෙන නිහතමානීකමට ලස්සනට කතා කළා. අයියේ ලස්සනයි අයියේ සින්දුව මේ කිව්වා තැන්කියු කියලා. ඇක්ට් එකත් ලස්සනයි කිව්වා. ඇක්ට් එක දුන්නේ විනු. මම බැලුවා එක පාටම අකලං කියන ඒක නම් කැතයි කොලේ බලන් හිටියේ. නෑ නෑ, මම කිව්වේ මේ අපි දෙන්න කරපු ඇක්ට් එක. ඒකට මුතු කිව්වේ විනුගේ ඇක්ට් එකට. එහෙම කිව්වා මොනිකා එක පාටම. හරි, ඊට පස්සේ මම මේ කතා කරන්න හදන්නේ දරුවන් ගැන. දැන් තාත්තා කෙනෙක් දරුවන්ට සුවපහසු වාහනයක් අරගෙන දෙන්න, එහෙමත් නැත්නම් සුවපහසු වාහනයක ගෙනියන්න හීන දකිනවා. ඒක ඕනම තාත්තා කෙනෙක්ගේ බලාපොරොත්තුවක්, අරමුණක්. ඒ වගේ අවස්ථාවක ඊට කලින් මට
කපු ගෙදර කියන්න මේ කපුවක් මේ බබාල කී දෙනෙක් ඉන්නවද? තුන් දෙනෙක් ඉන්නවා. ඉතින් බාහන ගෙදර තියෙනවා. ඉතින් මේ තාත්තා දරුවන් ප්‍රවාහනය කරන ආකාරය පිළිබඳව මට හිතුණා අපි රටට පෙන්වුවොත් වඩා හොඳයි කියලා. ගෙදර. අයිබෝන් කපු. අයිබෝන්. රැවුල ඔබේ අනන්‍යතාවයේද? මේ දවස්වල පොඩ රැවුල. ඔ මං ආරම්භයේදීම සිද්ධියක් ඇහුවොත් මට ඇත්තම කියන්න වෝම් අප් මැච් එකදී. ඒ වෙලාවේ මං හිතන්නේ පාපන්දු ක්‍රීඩා කරාද කියලා මං හරියටම දන්නේ නැහැ. ජෙෆ්රි වැන්ඩර්සි ඇවිල්ලා පිටිපස්සෙන් ඔබට තට්ටුවක් දැම්මට පස්සේ ඇයි මොකද උනේ කොහොමද මොනවද කළේ? නෑ අපේ මේ සාමාන්‍යයෙන් තරගයකට කලින් හරි පුරුණු වීම වලට කලින් හරි පොඩි මොකක් හරි වෙන ක්‍රීඩාවක් කරනවා මේ පොඩ බෝම අප් වෙන. ඒකට කරපු ක්‍රීඩාවක් කරලා ඉතින් කණ්ඩායම් දෙකට බෙදලා කරේ අපේ කණ්ඩායම් පරාදයි. ඊපස්සේ ඉතින් පිටිපස්සෙන් ඇවිල්ලා පො පස්සෙන් අල්ලලා පොඩ හූ කියලා ඉතින් ගන්න. පොඩ තරහ ගියා ඉතින්. ඊට පස්සේ මොකද කරේ? ජෙෆ්රි වැන්ඩර්ස්ගේ පස්සෙන් එළෙව්වද? අපුණ පස්සෙන් එළවෙන්නේ නැහැ බැන්නේ පොඩ. පොරු කියන්න පහ. එළවෙන්නේ පස්සෙන් එළවෙන්නේ නැහැ බැන්නේ. හරි කවන්නේ. මේ අපි ඊළඟට හඳුනා ගනිමු තුනිරියවෙම දස්කම් දක්වන තවත් ක්‍රීඩකී. ඔබ ආදරය කරන ඒ වගේම ගීත ගායනයේ හැකියාව තියෙන සචිත්‍ර සේනානායක. අයබෝන්. ඔහොම ඉඳගෙන මං අහන පොඩි ප්‍රශ්නෙට උත්තරේ දෙන්න. දැන් සචිත්‍ර අපි පොඩ්ඩක් සචිත්‍ර මම බලමු. සචිත්‍ර දැන් ඔබ යනවා කැලෑවක. කැලෑවක යනකොට අලියෙක් ඉස්සරහින් එනවා. එක පාටම ඔබට කියවෙන්නේ මොකද්ද? අනේ අන්ද වෙලාට තමයි ඉතින්. ඇයි නාඋනේ එනවා? නැදින් අලියෙක් එද්දි ඒක දැන් කියන්න බෑනේ. බෑනේ. මෙතන කියන්න බෑ. ඒකයි ඇත්තම තත්ත්වය. දැන් කියන්න බෑ. කැලෑවේ යද්දි අලියෙක් ඉස්සරහින් ආවොත් සචිත්‍රට කියවෙන දේ මෙතන කියන්න බෑ. පටන් ගන්න අකුරවත් කියන්න බැරි. පටන් ගන්න අකුර කියන්න බෑ. පටන් ගන්න අකුර ආනව චාමර. පටන් ගන්න අකුර කිව්වොත් මං හිතන්නේ ඒක ලොකු ප්‍රශ්නයක්. ඒ නිසා කියන්නේ නැහැ. ඒක කියවෙනවද මේ සචිත්‍ර? හරි මගතොට යනකොට සචිත්‍රව දැක්කොත් වහන්න අලියෙක් ඉස්සරහට ආවොත් මොකද්ද කියවෙන්නේ කියලා. ඒකම තාත් කණ්ඩායමේ කලක් නියෝජනය කරපු දක්ෂ පන්දුයවන්නෙක් ඉන්නවා. ප්‍රතිකරණයේදීත් දක්ෂතා දැක්කුවා. ඒ වගේම ඊට පස්සේ කලාවත් එක්කත් සම්බන්ධ වුණා. මේ අකලංක ගණේ ගම. අයබෝන්. අයබෝන්. ඔබේනුත් මං දෙයක් අහනවා. ලාඩි ෆෝන්ස්වල චිත්‍රපටයක් බලන්න ගිහිල්ලා එක පාටම ඇති වුණු හදිසි ආබාධයට ප්‍රතිකාර සඳහා පාවිච්චි කළේ මොකද්ද? අයිබෝන් සොඳුරු බර සදාවක් ඔබ හැම දෙනාටම. අදත් අපි ඔබ සාගෙන ආවා ඉරිදා රාත්‍රී ඔබේ ආදරය සමගින්. මේ ඉරිදා රාත්‍රී ඔබට ආදරය කරන කොපි චැට්. අපි අද ආරාධනා කරපු 6 දෙනා කවුද කියලා ඔබ දන්නවා. සිකුරාදා රාත්‍රියේ සිටම අපි ඔබ වරින් වර දැනුවත් කරනවා කාටද ආරාධනා කළේ කියලා. ක්‍රිකට් ක්‍රීඩකයන් කීප දෙනෙක් අද අප සමගින් වැඩසටහනට සම්බන්ධ වෙනවා. හරි. එතකොට අපි ආයව හඳුනා ගන්නට කලින් ඔබට මතක් කරනවා 2444555 අපේ දුරකථන අංකය. ඔබට අපිට හැකියාව තියෙනවා කොහේ කොහොම හිටියත් මෙහි සම්බන්ධ වෙන්න. එන්න මෙහෙට ඇවිල්ලා කතා කරන්න මෙයාත් එක්ක සතුටු සාමිච්චය දෙන්න කියලා මතක් කිරීම කරනවා. කොපි චැට් ෆෑන් පේජ් එකට එක්වන්න, ලයික් එකක් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. අපි බැලුවා දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එංගලන්ත සංචාරයක නිරත් වෙලා ඉන්නවා. ටීම් එකේ ඉන්න ඕනි ඉඳී කියලා හිතපු කීප දෙනෙක් මෙහෙ ඉන්නවා. අපි බැලුවා ඇයි අපි කොපි චැට් අඩස්ථානට ආරාධනා නොකරන්නේ කියලා. අපි ආරාධනා කළා මේ සහෘදයෙන් කීප දෙනා අපේ ආරාධනාව බොහොම නිහතමානීව පිළිගත්තා. හඳුනා ගන්නටයි සූදානම් වෙන්නේ. අපේ කණ්ඩායමේ දශකයකට අධික කාලයක් වේගපන්දුවෙන් විශාල මෙහෙවරක් කරපු, ඒ වගේම අංක 1 වේගපන්දු යන්නා ලෙස මාස කීපයක් මං හිතන්නේ වසරකට වැඩි කාලයක් වර්ගීකරණයට ලක් වෙලා කලක් හිටපු ඔබ ආදරය කරන නුවන් කුලසේකර. අයබෝන්. අයබෝන්. මං ඔයා ගැන අඳුනලා දුන්නේ. දැන් වැඩසටහන ආරම්භ කරන්න කලින් හිටියා වගේම අපි එමු එකපාරට ස්ටක් වෙන්න එපා. එතකොට දැන් ඇයි මේ වැඩසටහනට එනකොට බිරිඳගෙන් මොනවා හරි ඇහුවොත් කිසි දෙයක් නොකියන්නේ? තහංචි දාලා තියෙන්නේ. මමද? ඔව්. නෑ එහෙම තහංචි දාලා නෑ.
එයා සාමාන්‍යයෙන් ඔයා මුණහරි එයාගෙන් ඇහුවොත් එයා මට කියනවා. බය කරන්ද ගෙදර ඉන්නේ? නෑ, එහෙම බය කරගන්න නෑ. හදයි එක්කම අපි ආරාධනා කළා තවත් දක්ෂ ප්‍රතිකරුවෙක්ට. මං හිතන්නේ අවසන් තරඟ කීපයේදී ලකුණු අතරට නැවත වතාවක් ආවා. හඳුනා ගන්න චාමර කපා. සඳෙයි කියා කවදාදු සිත විමසන්නේ මග බලමින් දෙන්නේ ඇත ඇත නොව බලා යමු සිනහසලා සඳෙක් දිනක් අරුහා බැදී විමසා බලා අඳුරේ රැදී අරවැල්ලෙතින් තනි වී සිටින් සිටියා බලා සඳෙයි කියා සඳෙක් දිනක් අරුහා බැදී විමසා බලා අඳුරේ රැඳී කරුවැල්ලෙතින් තනි වී සිටින් සිටියා බලා සඳෙයි කියා සොතේ දෙන්නටම ඒ ගීතේ ඉතාම ලස්සනට ගායනා කළා. පොඩි ඇක්ට් එක ලස්සනට දුන්නා වෙනු. ඒ දෙකටම වඩා ලස්සන දෙයක් මෙතන වෙනවා. මේ අතරේ සචිත්‍ර කියනවා පබෝදට, පබෝදා හරිනම් දැන් තමයිලු වෙනුව කියන්න ඕනි තාත්තේ අපි ඉවරයි කියලා. අකලංකත් එක්ක ඉස්සරහට ගිහිල්ලා ආවට පස්සේ කියන්න ඕනි තාත්තේ අපි ඉවරයි කියලා. දැන් තමයිලු කියන්න ඕනේ නේද? සචිත්‍රවත් හොඳ ඒවා කල්පනා වෙන්නේ. අපරාධ කියන්න බෑ පබෝදා ඉන්න නිසා ඒවා සන්නිවේදනය වෙනවා බොහොම වේගයෙන්. හරි, එයාත් අපිට දුරකථන ඇමතුමක් ඇවිත් තිබෙනවා. මුතු ඉන්නවා මාතරින්ද? අයිබුවන් මුතු. අයිබුවන් රංගනයේ. ආ, ගජ මුතුද රන් මුතුද? ආ, ගජ මුතුද රන් මුතුද? හරි, කතා කරන්න කාටද? අකලංකයට කතා කරන්න මුතු. අකලංකයේ කොහොමද? මම මුතු. මම බලයි. මම කර වැරද්දක් කරා. රංගනයි කතා කරද්දී දැන් බයයි. බයයි මට මොකක් අහනවද දැන් කියලා තමයි හිතෙන්නේ. අපි සද්දට කියමු තරුත් එකතු කරගෙන ඇවිල්ලා ඒක කියන්න කියලා. අපි ආරාධනා කරන අකලංක ඔබට ගයන්න නිකන් නෙමෙයි ලස්සන ඇක්ට් එකත් එක්ක විනුගේ දෙන්නට ආරාධනා කරනවා ඉස්සරහට එන්න කියලා. මට මතක් වුණේ කොපිචැට් සියවෙනි වැඩසටහන දෙන්න තමයි නර්තනය ඉදිරිපත් කරේ එක අවස්ථාවකදී. ඒකෙත් කියන්න දේවල් තියෙනවා. ඒ වගේ එකක් එපා. ඒ සියවෙනිම අද ගයන්නේ. හරි, ආරාධනා කරනවා ඉස්සරහට එන්න. අරුහා බැදී විමසා බලා අඳුරේ ඇදී අරුවැල්ලිතින් තනි වී සිටින් සිටියා බලා සඳෙයි කියා සඳෙක් දිනක් අරුහා බැදී විමසා බලා අඳුරේ ඇදී අරුවැල්ලිතින් තනි වී සිටින් බලා සඳෙයි කියා සඳෙක් දිනක් තරුහා පැදී සසරේ සිත් ලං වේවා නොසැලී හමු වේවා
මැද්දෙදි කියමුද අපි දැම්ම කියමු හරි නැන්නේ ඔව් මැද්දෙදි කියමු එහෙමනම් ඔව් හදිසි අවශ්‍යතාවයක් වෙනුවෙන් පාණීය වර්ගයක් භාවිතා කරලා තියෙනවා අපේ වැඩසටහන අතරතුර යහන්න සූදානම් වෙනවා මේ ඉන්නේ ඔබ ආදරය කරන ක්‍රිකට් තරු හතර ඒ ක්‍රිකට් තරු හතරට මැදි වෙන්න එල්ලේ ක්‍රීඩිකාවන් දෙදෙනෙක්ට අපි ආරාධනා කළා හඳුනා ගන්නට ඒ සූදානම් වෙන්නේ පළමුවෙන් ඔබ දන්න මං හිතන්නේ අවුරුදු ගණනාවක් තිස්සේ කලාවත් එක්ක සම්බන්ධ වුණු මේ ජනප්‍රිය රංගන ශිල්පිනිය හඳුනා ගන්න පබෝදා සංදීපනි. කොහමද එල්ලේ? හොඳයි. අයිබෝන්. අයිබෝන්. මම පබෝදාට කිව්වා ක්‍රිකට් ක්‍රීඩකයන් හතර දෙනෙක් එනවා තවත් එක්කෙනෙක් ඉන්නවා ඔයත් එන්න වැඩසටහනට කියලා. අයියා අපි නියෝජනය කරන්න එල්ලේද කියලා මට ඒ වෙලාවෙම ඇහුවා. ඇයි ඔබට එහෙම අහන්න හිතුණේ? නෑ අපි ඉන්නේ ගහලා තිනෝ එක. ඇත්තද? නැල්ලම් පිටියේද? ඔව්. ඒ පොඩි කාලේ සේදවත්තේදී හොඳයි ඒකම අපි ආරාධනා කළා ඔගොල්ලෝ ආදරය කරන තවත් ජනප්‍රිය රංගන ශිල්පිනියකට මේ වෙනු සිරිවර්ධන අයබෝන් ඔයා බලාගෙන ඉන්න ඔයාගෙන මොකක්ද අහන්න කියලා නේද මම මුකුත් අහන්නේ නැහැ ඔයාගෙන නෑ නෑ එහෙමම කරන්නත් බෑ ඒත් ඔයාට තරක් එහෙම අසාධාරණයක් කරන්න බෑනේ ඔයාගෙන් ගොඩක් දේවල් අහන්න තියෙනවා මම උණුණුවේ මොහගෙන් අහලා ඉන්නම් දැන් ඔයත් එක්ක වැඩ කරන අය ටිකක් බයයි ඔයත් එක්ක වැඩ කරලා ඉවර වෙන අවස්ථාවේදී. ඔයා දුරකතනේ අරගෙන ඔයාගේ තාත්තට දක්වන ප්‍රතිචාරයට ඒ මිනිස් කෙනා තාත්තා බය වෙන්නේ. මොකක්ද ඒ වෙන්නේ? ඔය අහලා පහල හිටපු අය කිව්වේ රූපගත කිරීම අතරතුර. ඕනේ කරන් තාත්තට කියන්නේ කොහොමද? අපි ඉවරයි කියලා. ඒ ටෝන් එකත් එක්කම කියන්නේ. නෑ සාමාන්‍යයෙන් තාත්තා අනේ තාත්තා අපි ඉවරයි තාත්තේ කියන මං කොහොමද අම්මිත් අම්මත් යනවා මාත් එක්ක ෂූටින් යන්නේ ඉතින් කොහොම වුණත් ෂූටින් ඉවරුනම තාත්තට ඉතින් කෝල් එකක් දීලා කියනවා අපි දැන් ෂූට් ඉවරලා එනවා කියලා ඉතින් ඒක පුළුවන් තරම් කෙටි කළා කියනකොට තාත්තා අපි ඉවරයි කියලා තියෙනවා ඔව් අද වැඩසටහන අවසානයේදීත් අපිට බලා ගන්න පුළුවන් මේ ඔබට බලා ගන්න රෙක් වුණාද පුළුවන් නම් රූපගත කරලා පෙන්නන්නම් ඊට පස්සේ විනු එනකොට තාත්තා අපි ඉවරයි කියලා ඒ ටෝන් එක තමයි මං හිතන්නේ අනිත් හැමෝම දෙනාට සතුටු වෙන කාරණාව බවට පත් වුනේ. මේ 6 දිනත් එක්ක අපි දවස් ගත කරමු. ඒකම පබෝදා සඳ එක දවසක් තරුත් එක්ක බිඳලා හිටියා. ඉතින් මං හඳට කියලා ඉන්නවා. සින්දුවක් කියලා.